අපි රටට ඉදිරිපත් කරන්න ඕන ක්‍රමවේදයක් හදෙන්න ඕන මේ පුද්ගලයෝ එහෙම නැත්නම් මේ රෝගීන් හා පුද්ගලයෝ තැන් දෙකක ඉන්නවනේ කට්ටියක් ඉන්නවා නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලේ ඒ අය සැක සහිත එහෙම නැත්නම් අර රෝගීන් එක ගැටිච්ච අය ස්පර්ශකයෝ ඒ අය ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලේ කොටසක් ඉන්නවා ගෙවල් වල නිරෝධායන වෙමින් සොයන නිරෝධායන රටත් වෙලා තවත් කොටසක් ආයතනික ව්‍යුහයන් ඇතුලේ නිරෝධායන ලකුණු ඒ කොහේ හිටියත් නිරෝධායන වෙනවා නම් ඒ අය නිරෝධායන නිදහස් කරන්නේ මොන පදනමින්ද ඒ සඳහා මොකද්ද කරන්න ඕන පරීක්ෂණ ඒ පරීක්ෂණ කොච්චර පරාසයක් ඇතුළත කරන්නේ ඒතර අවසානයේදී ඒ අය සමාජයෙන් නිදහස් කරනකොට අපි සහතික වෙන්න ඕන ඒ අයගෙන් ලෙඩේ සමාජයට බෝ වෙන්නේ නැහැ කියන කාරණා ඒක නිරෝධායන මධ්‍යස්ථාන ඒක රෝහල් ඇතුළේදී රෝහල් වල ඉන්න ලෙඩ්ඩු ඒ කියන්නේ PCR පොසිටිව් වෙලා කොවිඩ් කියලා අපි සහසුද්දෙන් දැනගත්ත පිරිස තමයි රෝහල් ඇතුළේ ඉන්නේ ඒ අය එළියට දාන්න ඕන අපි හැමදාම රෝහල් ඇතුළේ තියාගෙන ඉන්න බෑනේ එය අපි සහතික කරගන්න පුළුවන් වෙන ආසන්නම අවස්ථාවේදී අපි එළියට දාන්න ඕනේ. ගෙදර ගිහිල්ලා නැවත තව දවස් 14 නිරෝධායන එක වෙනම දෙයක්. තව වෙන් වෙලා ඉන්නේ එක. නමුත් අපි රෝහල් පුරවගෙන ඉන්න බෑ. දැන් තියෙන දරුණුකම තමයි මේ මේ රැල්ල එහෙම නැත්නම් මේ පොකුරේ දවස ගන්න ලෙඩ්ඩු 100 200 අපිට එකතු වෙන රෝහල් පද්ධතිය. නමුත් ටිකට් කපලා ගෙදර යන්නේ ලෙඩ්ඩු 15ක් 20ක් වගේ ප්‍රමාණයක්. එහෙනම් මොකද්ද වෙන්නේ දවස ගානේ රෝහල් පද්ධතිය තදබදය එහෙම නැත්නම් ධාරිතාව දවස ගානේ අපිට අරුබු දෙයකට යනවා වාසනාවට තාම අපි රෝගී සංකූලතා ඇතුළත වෙලා දැඩි සත්කාරයක වලට දාන්න සිද්ධු වෙන්නේ නැහැ ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි වාසනාවන්තයි ඒක ගැන යම් සහතිකයක් තියෙනවා නමුත් රෝහල් පද්ධතිය තුළ ධාරිතාව සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා නම් පැහැදිලිවම ඩිස්චාර්ජ් ක්‍රයිටීරියා එක පැහැදිලිවම අපි හැමතැනටම ඒකාකාරී විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ මොන ක්‍රමවේද කියන්නේ දැන් අපි මෙච්චර දවසක් පාවිච්චි කළේ PCR පරීක්ෂණ දෙකක් පැය 24 කාලයක් ඇතුළත රිපීට් කරනවා දෙකම අපි නෙගටිව් වුණොත් එහෙම ඩිස්චාර්ජ් කරන්න පුළුවන් එකක් හරි පොසිටිව් වුණොත් එහෙම අපිට පුළුවන් ඇන්ටිබොඩි ටෙස්ට් එකට යන්න. එතකොට ඇන්ටිබොඩි ටෙස්ට් එක හරහා එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඇන්ටිබොඩි ටෙස්ට් එකේ ඒ ක්‍රමවේද ඔස්සේ එහෙම තමයි ටීට එක බලලා ඉවරලා රෝගියාව රෝහලෙන් නිදහස් කරන්න. මොකද රෝහල් ඇඳන් ටික හිස් කරගන්න එක ඉතා වැදගත් වෙනවා රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙන එක එහෙම නැත්නම් ධාරිතාවික්මෝ ආයන එක වලක්ව ගන්න. ඒතර මේ සියල්ල අපි ඊයේ වසංගත රෝග විද්‍යාංශය ඇතුළේ එතන ඉන්න තාක්ෂණිකයට නිලධාරීන්ට කිව්වා ඒ සම්බන්ධයෙන් ඉතාම සාධනීය ප්‍රතිචාර මේ වෙනකොට ලැබිලා තියෙනවා. අද උදේත් මට වසංගත රෝග විද්‍යාංශයෙන් කතා කළා. ඒ අය මේ වෙනකොටත් අපි කියපු විදිහට මේ සියල්ල නැවත රීවිසිට් කරමින් යනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ එකක වලටත් ඉතාම කාර්යබහුල අවස්ථාවක් මේක. එහෙනම් තමයි අපේ දායකත්වය අපි ඒකට උදව්වක් විදියට තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙනකොට කොවිඩ් ආපු දවසේ ඉඳන් මේ දක්වා මාර්ගෝපදේශ චක්‍රලේඛ විතරක් 56කට වැඩි ගාණක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළා තියෙනවා. විවිධ අවස්ථාවල. දැන් අපි මුලින් ගහපු ඒවා දැන් බලාත්මකද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් අපි ඉල්ලුවා ඒවා වයින් අදාළ ඒවා බලාත්මකයි කියන සම්බන්ධයෙන් උත් රට දැනුවත් කරන්න කියන කාරණේ. එහෙම වුණොත් තමයි අපිට මේ தත්ත්වය පවතින අභියෝගේ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි මේ තාක්ෂණික පිරිසකින් ඉල්ලුවා තවත් පැහැදිලි කිරීම කිහිපයක් කරන්න කියලා. එකක් තමයි ගොඩක් වෙලාවට මාධ්‍යත් අපෙන් අහන දෙයක් තමයි මන්දක හමුදාපතිතුමාගෙන් උත් අහනවා සමහර වෙලාවට එතුමාත් සමහර වෙලාවට අපහසුතාවයකට පත් වෙනවා සමහර වෙලාවට මම අර එතෙන්දි ප්‍රශ්නේ ඉන්නේ අර ෂෙනල් කියපු කතාව තමයි. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේක පැහැදිලි කරන්න කෙනෙක් නැති වුනහම ඊගාවට ඉතුරු වෙන්නේ හමුදාපතිතුමා. එතුමාගෙන් අහන්න වෙනවා ඒ වගේ ප්‍රශ්නත්. එතකොට හමුදාපතිතුමා මේ සම්බන්ධයෙන් මේ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයිනේ. එතකොට එතුමාත් අපහසුතාවයකට පත් වෙන සමහර ප්‍රශ්නවලින්. ඉතින් විශේෂයෙන්ම ජනමාධ්‍ය දිගින් දිගටම අහන දෙයක් තමයි මේ සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරෙන මේකේ තියෙන ඉඩකඩ මොකද්ද? එහෙම වෙලාද තියෙන්නේ? එහෙම නැත්නම් ඇයි කියන්නේ? එතකොට ඒකට හරි උත්තරයක් දෙන්න කියන එක අපි ඊයේ වසංගත රෝග විද්‍යාවේ කීකට කිව්වා.